මේ ගාථාවෙන් අපල දුරුකිරීම ආදීර සාන්තියක් තියනවාද කියලා ඉතින් මේ අහන්නේ. ඉතින් බුද්ධ නමස්කාරයක් කරලා කරන සත්‍යක්‍රියාවක් මේ තියෙන්නේ. ඉතින් අපල දුරු වීමට එක්තරා විදිහක මේකේ යාන්තියක් බුද්ධ සාන්තිය ආශිර්වාද තියෙනවා. බයත් ඇති ගැන්මක් ලොමු දැහැ ගැන්මක් ඇති වුණොත් බුදුන් මෙනෙහි කිරීමෙන් ඒ බය ඇති ගැන්මු ලොමු දැහැ ගැනීම නැති වෙන්න හේතු වාසනා ලැබෙන බව ධර්මයේ විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා. දජග්ග සූත්‍රයේ හොඳට පැහැදිලිව තියෙන ආ විස්තරේ. ඉන් ඒ කාරණෙන් ඒක ප්‍රශ්නයක් නැහැ. අපල උපද්දලා දුරු වීමට බුදුගුණ සිහි කිරීම හේතු වෙන ක්‍රමවේද තියෙනවා. බුද්ධ නමස්කාරය මහා පිනක්. මහා පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් මත වෙනකොට අපෙන් සිද්ධ වුණු කර්ම විපාකයන් පවා යටපත් කරන්න පුළුවන් පුණ්‍ය ඉර්ධියක් ඒකේ ලැබෙනවා. ඒ හේතුව නිසා ඒ බඳු කර්ම විපාක පවා යටපත් කරන්න අති ප්‍රබලයව නෙවෙයි අර අපලුපද්දලා වශයෙන් එන්න තියෙන තිත්තලා විදිහ කර්ම විපාක ඒවට ප්‍රතිකර්ම ලබන්න පුළුවන් ඒවා ඒ ආකාරයෙන් ඒ ගුණ සිහි කරලා ඒවන් ලබා ගන්න පුළුවන්. පූර්ණ කර්ම විපාක කියන මහ බලවත් ඒවා තියෙනවා. ආනන්තර පාර කර්මයක ශේෂ කොටස් වශයෙන් ඒ වගේ දේවල් නැති වළක්වන්න බෑ ලෞතර බුදුරන් වහන්සේටත්. එහෙම කර්ම විපාක උඩත් පල දීලා තියෙනවා. එහෙම නොවන අනික්වා බොහෝ කොට යටපත් කරගන්න පුළුවන්. මේ නමෝ තේ බුද්ධ වීරත්වෝ කියන්නේ ඒ මහා බුද්ධ වීරයන් වහන්සේට නමස්කාරය වේවා. ඉතින් ඒක ගුණයත් ආපෙන්නන්නේ විප්ප මුත්තෝසි සබ්බදී. සබ්බදී කියන්නේ සියලුම කෙලෙස් වලින් විශේෂයෙන් ප්‍රමුක්ත වුණා. නැත්නම් සම්පූර්ණයෙන් මිදිලා ගියා. සහවලින් මිදිච්ච කෙලෙස් වලින් සියලු ආකාරයෙන් මිදුන බුදු පියාණන් වහන්සේට බුද්ධ වීරයාණන් වහන්සේට නමස්කාර වේවා කියන වචනෙමයි මේ කියන්නේ. ඉන් ඒ ගුණ දැකලා කියනවා නම් හුඟක් වැදගත්. බුදු ගුණ සිහි කරලා බුද්ධ නමස්කාරය කරනවා කියන්නේ විශාල යහපතක් සිද්ධ වෙනවා. ඉන් පරිහරණය කිරීම ප්‍රශ්නයක් නැහැ.